Realme X7 Pro. ඉතින් ඔන්න අද කතා කරන්න තීරණය කළේ මෙන්න මේ Realme X7 Pro කියන ටිකක් පරණ ස්මාර්ට්ෆෝන් එකක් ගැන. ඉතින් දැන් ඔයාලා හිතනවා ඇති ඇයි මේ ටිකක් පරණ ස්මාර්ට්ෆෝන් එකක් ගැන මේ වගේ කාලෙකදී කතා කරන්න කියලා. ඇත්තටම කිව්වොත් මේකට හේතුව තමයි ඔයාට මතක ඇති මීට තවස් කීපයකට කලින් මෙන්න මේ Realme X7 series එක මෙතන මේ Realme X7 Pro කිව්වට Realme X7 වගේම X7 Pro කියලා ස්මාර්ට්ෆෝන් දෙකක් තියෙනවා. ඉතින් අන්න ඒ හින්දා Realme X7 series එකම අපිට බලා ගන්න පුළුවන් කමක් ලැබුණා අපේ අසල්වැසි ඉන්දියාවට ලොන්ච් කරනවා. ඉතින් මෙච්චර පරක්කු වෙලා හරි මෙයාලා මේ වෙද්දි මේක ඉන්දියාවට ලොන්ච් කරා. ඉතින් අන්න ඒකත් එක්ක අපිට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ලංකාවටත් මෙන්න මේ Realme brand එක මේ වෙද්දි ඔෆිෂියලි ඇවිල්ලා තියෙන හින්දා මෙන්න මේ X7 series එකම එයි කියලා. ඉතින් අන්න ඒ හින්දා අද මම හිතුවා මෙන්න මේ Realme X7 series එකේම තියෙන powerfulම device එක ටිකක් specifications පැත්තෙන් වැඩිම device එක වෙන Realme X7 Pro ගැන ඔයත් එක්ක කතා කරන්න. එහෙනම් කතා කර කර ඉන්නේ නැතුව දැන් යමු කෙලින්ම review එකට. හැමදාම ස්මාර්ට්ෆෝන් වල බොඩි එක පැත්තෙන් පටන් ගන්න හින්දා අද මම හිතුවා මේ ෆෝන් එකේ ඩිසයින් එකෙන්ම වැඩේ පටන් ගන්න. ඉතින් සාමාන්‍යයෙන් මම ස්මාර්ට්ෆෝන් එකක ඩිසයින් එකට ගොඩක් ලොකු තැනක් දෙන්නේ නැති වුණාට මේ ෆෝන් එකේ ඩිසයින් එක ටිකක් විශේෂයි. ඒකට හේතුව වෙන්නේ ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ ස්මාර්ට්ෆෝන් වල තියෙන ප්‍රීමියම් ලුක් එක. ඒ ප්‍රීමියම් ඩිසයින් එකම අපිට මෙන්න මේ Realme X7 Pro කියන මිඩ් රේන්ජ් ස්මාර්ට්ෆෝන් එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක මිඩ් රේන්ජ් කියුවට මිඩ් රේන්ජ් එකයි ෆ්ලැග්ෂිප් ලෙවල් එකයි අතර තියෙන අප මිඩ් රේන්ජ් එකේ තියෙන ස්මාර්ට්ෆෝන් එකක්. කොහොම නමුත් මෙන්න මේ ඩිසයින් එක පැත්තට යද්දී ඔයාට පේනවා ඇති ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ කලර්ස් කීපයක් මික්ස් වෙච්ච ලස්සන ප්‍රීමියම් ලුක් එකක් මෙන්න මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පේනවා ඇති Realme ලගේ තීම් ටෙක්ස්ට් එක, එහෙම නැත්නම් මෙයාලගේ ටැග් ලයින් එක වෙන Dare to Leap කියන මෙන්න මේ ටෙක්ස්ට් එකත් මේ ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ ටිකක් ලොකුවට අර ප්‍රීමියම් කලර්ස් එක ඒකත් ටිකක් හයිලයිට් වෙලා පේන විදිහට මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම නම් මෙන්න මේ ඩිසයින් එකත් එක්ක මේ ටෙක්ස්ට් එක එකතු වුණාම ටිකක් අර යුනික් ඩිසයින් එකක්, යුනික් ලස්සනක් මෙන්න මේ ඩිසයින් එකේ දකිනවා. ඉතින් සමහර විට ගොඩක් දෙනෙක් මෙන්න මේ ටෙක්ස්ට් එකට නම් කැමති වෙන එකක් නැහැ. කොහොම නමුත් මේ ෆෝන් එකේ බෑක් සයිඩ් එක ආරක්ෂා කරලා තියෙන්නේ Corning Gorilla Glass 5 කියන version එකකින්. ඒ වගේම ෆෝන් එකේ ෆ්‍රන්ට් එක ආරක්ෂා කරලා තියෙන්නේ තනිකරම Corning Gorilla Glass 5 කියන version එකකින්. ඒ වගේම ෆෝන් එකේ ෆ්‍රේම් එක තනිකරම ඇලුමිනියම්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් එක්ක ෆෝන් එකේ බිල්ඩ් එක, ෆෝන් එකේ ඩියුරබිලිටි එක අතින් නම් කිසිම කම්ප්ලේන් එකක් කරන්න විදිහක් නැහැ. කොහොම නමුත් මෙන්න මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ආවහම නම් බලා ගන්න පුළුවන් අපිට අඟල් 6.5 ටිකක් ලොකු සුපර් ඇමලට් 120 හර්ට්ස් තියෙන ඩිස්ප්ලේ එකක්. ඉතින් සුපර් ඇමලට් පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. 120 හර්ට්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා 120 හර්ට්ස් කියන රිෆ්‍රෙෂ් රේට් එක මේ වෙද්දිත් පාවිච්චි වෙන්නේ ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ ස්මාර්ට් ෆෝන් වල. කොහොම නමුත් ගොඩක්ම කලාතුරකින් තමයි මේ වගේ අප මිඩ් රේන්ජ් හෝ මිඩ් රේන්ජ් එකේ ෆෝන් එකකට මෙච්චර ලොකු රිෆ්‍රෙෂ් රේට් එකක් දෙන්නේ. ඉතින් ඔයාට මතක ඇතිනේ කලින් ආපු පොකෝලගේ පොකෝ X3 NFC කියන ෆෝන් එකෙත් අපිට 120 හර්ට්ස් බලා ගන්න පුළුවන් වුණා. කොහොම නමුත් ස්මාර්ට්ෆෝන් කම්පැනිස් ගොඩක් දුරට ඒ වගේ රිෆ්‍රෙෂ් රේට් එකක් මේ වගේ ටිකක් අර ෆ්ලැග්ෂිප් ලෙවල් එකකට අඩු ෆෝන් වලට දෙන්න උත්සාහ කරන්නේ නැහැ. කලාතුරකින් දුන්නොත් ඇරෙන්න. කොහොම නමුත් ඔන්න මේ ෆෝන් එකෙත් අපිට 120 හර්ට්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ සුපර් ඇම්ලට් තමයි මෙන්න මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ටෙක්නොලොජි එක.
ඒවගේම 1080ට 2400 කියන full hd plus resolution එකත් අපිට මේ phone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ ඔයා මේ phone එකෙන් game එකක් play කරද්දී, movie එකක් බලද්දී, film එකක් බලද්දී, මේ phone එකෙන් video play කරද්දී මේ display එකේ පෙන්නන පුංචි පුංචි pixels ගොඩක්ම හොඳට detail wise අපිට බලා ගන්න පුළුවන් කියන එක. කොහොම නමුත් මෙන්න මේ phone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ 185.8ක screen body ratio එකක් එක්ක ටිකක් ලොකු 402ක් වගේ ටිකක් ලොකු size එකක PPI pixel density එකක්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් එක්ක ඕවරෝල් කතා කරොත් මෙන්න මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තෙන් නම් මං කිසිම අඩුපාඩුවක් දකින්නේ නැහැ. මොකද මේ වගේ රේන්ජ් එකකට දෙන්න පුළුවන් හැම දෙයක්ම අපිට මේ ෆෝන් එකෙත් උපරිමයෙන්ම ඩිස්ප්ලේ එක පැත්තෙන් දීලා තියෙනවා. ඒ වගේම ෆෝන් එකේ ප්ලැට්ෆෝම් එක පැත්තෙන් නම් බලා ගන්න පුළුවන් වෙන්නේ Android 10 එක Realme UI කියන software version එක තාමත් මේ ෆෝන් එකේ රන් වෙනවා. හැබැයි ගොඩක් දුරට මේ වේදි මේ ෆෝන් එකට Android 11 අප්ඩේට් එක එන්න ඕනේ. ඉතින් මම ඒ සම්බන්ධයෙන් තාම හරියටම දැනුවත් නැහැ. කොහම වුණත් මේ ෆෝන් එකේ chip set එක එහෙම නැත්නම් ෆෝන් එකේ processor එක වෙන්නේ MediaTek ලගේ ගොඩක්ම powerful chip එකක් වෙන MediaTek Dimensity 1000 plus කියන 7 nanometer chip එක. ඉතින් මේ වගේ range එකකට chip එක ගැන අවුලක් නැහැ. අනිවාර්යයෙන්ම accept කරන්න පුළුවන්. කොහොම නමුත් ඔයාලා දන්නවනේ MediaTek ලගේ ටිකක් අර flagship level එකේ chipset වලට ළඟින් යන chip එකක් තමයි මෙන්න මේ Dimensity 1000 plus කියන්නේ. අනික 7 nanometer chip එකක්. කොහොම නමුත් මේ ෆෝන් එකේ CPU එක වෙන්නේ octa-core CPU එකක්. ඊට අමතරව Mali G77 කියන ටිකක් powerful GPU එකත් ඔයාට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙද්දි Play Store එකේ තියෙන ඕනම ගේම් එකක් high graphics දාලා කිසිම lag වීමකින් තොරව ඔයාට මේ ෆෝන් එකේ play කරගන්න පුළුවන්. මොකද මේ ෆෝන් එකේ RAM එක version 2කින් එනවා. ඒ කියන්නේ ෆෝන් එකේ RAM එක 6GB එක 128GB ROM එකකින් වගේම තවත් 8GB RAM එකක් එක්ක 128GB ROM එකකින් වගේම තවත් 8GB RAM එකක් එක්ක 256GB version එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න MTK Dimensity 1000 plus කියන chip එක, ඒ වගේම octa-core CPU එකක්, Mali G77 කියන GPU එක, ඒ වගේම 6GB or 8GB RAM එක. ඉතින් ඔය වගේ දේවල් එකතු වෙද්දී අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් මේ range එකේ අපිට ටිකක් powerful phone එකක් විදිහට මේ phone එක හඳුන්වන්න පුළුවන් කියලා. හරි. ඒ දේවල් ඇති. දැන් යමු Realme X7 Pro කියන මෙන්න මේ phone එකේ camera එක මොන වගේද කියලා බලන්න. Phone එකේ rear camera එක පැත්තට මුලින්ම ආවොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා camera sensors 4ක් තියෙනවා. මේක 64 megapixel normal wide angle sensor එකක් වගේම තවත් 8 megapixel ultra wide sensor එකක් වගේම තවත් 2 megapixel macro sensor එකක් වගේම තවත් 2 megapixel depth sensor එකක්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ range එක තියෙන normal camera setup එකම තමයි අපිට මේ phone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව sensors පැත්තෙන් නම් ටිකක් හොඳ improvement එකක් අපිට මේ phone එකේ බලා ගන්න පුළුවන්. මොකද මේ phone එකේ sensors වල f aperture එක එහෙම ටිකක් ලොකු මට්ටමක තියෙන හින්දා. ඒ වගේම phone එකේ back එකෙන් ඔයාට video එකක් record කරගන්න පුළුවන් වෙන්නේ 4K 60fps දක්වා maximum. ඊට අමතරව ඔයාට මේකෙන් 1080p වුණත් record කරගන්න පුළුවන්. ඒ වගේම phone එකේ selfie camera එක පැත්තට දැන් ගිහින් බලමු. ඔයාට පේනවා ඇති phone එකේ උඩ 32 megapixel normal wide angle sensor එකක් තියෙනවා. ඒ කියන්නේ මේ phone එකේ camera එක phone එකේ selfie cam එක 32 megapixel. ඉතින් මේ වගේ කැමරාවක් එක්ක මේ වගේ phone එකකට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මොකද මම දැකලා තියෙනවා සමහර මේ range එකේ phone තිබ්බා camera එක megapixel 16 megapixel 10 යන්නේ. හැබැයි මේ phone එකේ ටිකක් හොඳ sensor එකක් එක්ක අපිට 32 වලින් selfie camera එක දීලා තියෙනවා. ඒ වගේම ඔයාට ඒකෙන් පුළුවන් වෙනවා වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න 1080p 30fps දක්වා උපරිම. එහෙම නැත්නම් ඔයාට පුළුවන් තවත් එක ඉම්ප්‍රූව් කරලා 1080p 120fps දක්වා වුණත් රෙකෝඩ් කරගන්න. ඉතින් මේ තියෙන්නේ Realme X7 Pro කියන ෆෝන් එකෙන් කැප්චර් කරපු ෆොටෝස් වල සෑම්පල් කිහිපයක්. We'll be right back.
සාමාන්‍යයෙන් අනිත් ස්මාර්ට්ෆෝන් කම්පැනිස් මේ රේන්ජ් එකේ දෙන්න ට්‍රයි කරන්නේ නැති දෙයක් Realme ලා මේ ෆෝන් එකේ දීලා තියෙනවා. ඒ තමයි dual stereo speaker setup එක. ඉතින් ඒකට හේතුව වෙන්නේ මං දැක්ක සමහර ෆෝන් තිබ්බා මේ රේන්ජ් එකේ අපිට බලා ගන්න පුළුවන් උනේ එක මොනෝ ස්පීකර් එකක් විතරයි. හැබැයි ඔන්න මේ ෆෝන් එකේ වාට ෆෝන් එකේ ඉහළයි ෆෝන් එකේ පහළයි ගොඩක්ම හොඳ ස්පීකර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මෙන්න මේ ෆෝන් එකේ 3.5 mm හෙඩ්ෆෝන් ඔඩියෝ පෝට් එක හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ 3.5 mm හෙඩ්ෆෝන් ජැක් එක තියෙන වයර්ඩ් හෙඩ්ෆෝන් එක මෙන්න මේ Realme X7 Pro කියන ෆෝන් එකට ඩිරෙක්ට්ලි කනෙක්ට් කරන්න බැහැ කියන එක. කොහොම නමුත් ෆෝන් එකේ සෙන්සර්ස් පැත්තට ගියොත් බලා ගන්න පුළුවන් අපිට අන්ඩර් ඩිස්ප්ලේ ඔප්ටිකල් මේ ෆෝන් එකේ ෆින්ගර් ප්‍රින්ට් එක තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ රේන්ජ් එකේ මම දැක්ක අනිත් ස්මාර්ට් ෆෝන් එක්ක පොඩ්ඩක් කම්පයර් කරද්දී හොඳම අන්ලොකින් ස්පීඩ් තියෙන ෆින්ගර් ප්‍රින්ට් වලින් එකක් විදිහට මට මේ ෆෝන් එකත් අනිවාර්යයෙන්ම නම් කරන්න පුළුවන් මෙන්න මේකේ හයි ඇකියුරසි අන්ලොකින් ස්පීඩ් එකත් එක්ක. කොහොම නමුත් ඔය හැම දෙයක්ම පවර් අප් කරන්නේ මේ ෆෝන් එකේ තියෙන මිලියම්පියව 4500 බැටරිය එකෙන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ මේ රේන්ජ් එකේ ෆෝන් වලට ගොඩක් දුරට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් කම්පැනිස් මිලියම්පියව 4500න් එහාට දෙන්න ට්‍රයි කරන්නේ නැහැ. උපරිම 4000 හෝ 4500. කොහොම නමුත් මෙන්න මේ බැටරිය එක චාර්ජ් කරන්න ඔයාට 65 වොට් වලින් සුපර් ෆාස්ට් චාර්ජින් හම්බෙනවා. ඉතින් ඇත්තටම ඒක සම්බන්ධයෙන් නම් ගොඩක්ම සතුටු වෙන්න පුළුවන්. මොකද Realme ලා කියන්නේ මෙන්න මේ ෆෝන් එක ඔයාට විනාඩි 35කදී 100%ක්ම චාර්ජ් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපිට Realme X7 Pro කියන ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ රේන්ජ් එකේ තියෙන අනිත් ස්මාර්ට් ෆෝන් එක පොඩ්ඩක් කම්පයර් කරොත් නම් බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ ස්මාර්ට් ෆෝන් වලටත් හොඳ කම්පිටිෂන් එකක් දෙන්න පුළුවන් විදිහට Realme ලා මෙන්න මේ X7 Pro කියන ස්මාර්ට් ෆෝන් එක නිර්මාණය කරලා තියෙනවා කියලා. මොකද ඒ රේන්ජ් එකේ තියෙන ඒ ෆෝන් වල නැති සමහර ස්පෙસિෆිකේෂන්ස් අපිට මෙන්න මේ Realme X7 Pro ෆෝන් එකේ බලා ගන්න පුළුවන්කමක් ලැබෙන හින්දා. ඉතින් ඔන්න ඔයා මොකද්ද හිතන්නේ Realme X7 Pro කියන මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ගැන? ශ්‍රී ලංකාවට ආවොත් ඔයා මේ ෆෝන් එක ගන්නවද? නැත්තම් කලින් Realme ප්‍රොඩක්ට්ස් වගේ මේ ෆෝන් එකත් ටිකක් ඕවර් ප්‍රයිස් වෙයිද ලංකාවට ආවොත්? අනිවාර්යෙන් ඔයාලගේ හැම අදහසක්ම අපි පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ සාකච්ඡා කරමු. ඒ වගේම මතක් කරනවා පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාලගේ හැම ගැටලුවක්ම කමෙන්ට් කරන්න. ඒ වගේ මතක් කරනවා අනිවාර්යෙන් Android කොල්ලව subscribe කරන්න. එහා පැත්තේ bell icon එකේ all icon click කරගත්තොත් ඔයාට පුළුවන් මම දාන හැම වීඩියෝ එකක්ම notification එකක් මාර්ගයෙන් ගෙන්න ගන්න. එහෙනම් අපි හම්බෙමු ඊගාව වීඩියෝ එකෙන් අලුත් දේවල් ගොඩක් අරන්.